ගැලවුණු පාවහන් පටිය මසානිම වූ පසු සිහිනි වටපිට බලන්නට ඌයේ කල්පව සොයා ලබාගත් සේවාව වෙනුවෙන් ඌ මුදල ගෙවීමට ඇය සතුව කුඩා මුදලක් තිබූ නමුත් ඔහු වෙනුවෙන් පැමිණි ගමනක් නිසා ඒ වියදම් කර ගැනීමට ඇයට අවශ්‍ය නොවීය. චුට්ටක් ඉන්න සල්ලි දෙන්නම්. සිහිනි සපතේරුවා දෙස බලා එලෙස පවසා අනතුරුව ගෙල දිගු කරමින් ඒ මේ අත බැලීය. මිනිත්තු පහක් ගෙවී අවසන් වුවද කල්ප පැමිණෙන බවක් පෙනෙන්නට නැත. මාව මෙතන දාලා ගෙදර ගියාවත්ද? දෙයනේ, මං අඩුම තරමින් බස් තියෙන තැනවත් දන්නේ නෑ. ඒ තියාපහු යන්න තරමට මගේ අතේ සල්ලිත් නෑ. ඇගේ සිත පවසන විට ඇගේ දෙනෙත් කඳුලින් පිරී ගියේ සිත්ති ඇති වූ බිය නිසා. දඟකාරියක් වූ සිහිනි මේ මොහොතේ බියපත්ව සිටියේ මං මුලා වූ අසරණ අහිංසක තරුණියක් ලෙසින්. ඇය දකුණතෙහි නියපොතු තුඩු දසන්වරට හසු කරමින් කල්පනා කළේ කුමක් කරන්නේද කියා. ඉවරයිද මහලා? සිහිනි තිගැස්සී ගොස් බලන්නට වූයේ පිටුපසින් නැගි හඬට. ඇය පිටුපස සිටගෙන සිටි කල්පව දුටු ඇගේ දෙනෙත්තලින් කඳුළු කඩා වැටුණාය. ඒ ඇය තනින වූ බව ස්ථීර වීමෙන් දැනුන සතුට නිසාවෙනි. ඔව්, ඇය කඳුළු අතරින් සිනාසෙමින් පිළිතුරු දුන්නාය. යමු එහෙනම්. ඇගේ කඳුළු දෙස නුවමනාවෙන් මෙන් බලා එයට හේතුව හෝ නොවිමසා ඔහු පැවසීය. සල්ලි, මොහොතකට පෙර ඇති වූ බිය හේතුවෙන් ඇය කතා කළේ තරමක් වෙවුලන හඬිනි. සල්ලි, සෙරප්පු පටිය මැහැව්වට 150යි කීවා. ඉතින් දෙන්න? මගේ ළඟ නෑ. මේ මොහොතේ ක්‍රමයෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වමින් සිටි ඇයට බොහෝ කේන්ති ගියමුත් ඇය ඉවසීමෙන් කතා කිරීමට උත්සාහ කළාය. කල්ප ඇය දෙස බලා රවා තම පසුම්බිය විවෘත කර රුපියල් 100යේ නෝට්ටුවක් හා 50යේ නෝට්ටුවක් සපතේරුවාට ලබා දුන්නේ. සෙරප්පු දෙකක් ගන්න සල්ලිනේ, ගාන වැඩි යයි පවසමිනි. පුදුම කුණෙක් තමා හිතේ රුපියල් 10ට මිස්ටර් මිනිස්සු මේවා කරනවා කියලා. කුඩා කොටසක් මැසීමට එම මුදල තරමක් වැඩි බව ඇයට හැඟුණමුත් ඇය ඔහුට සිතින් බැනවැදුනේ ඔහු පිළිබඳව වූ තරහව නිසා. ආපසු නිවස බලා යාමට බසයකට ගොඩවීමට කල්ප සමගින් පැමිණි සිහිනි එයට ගොඩවීමට පෙර ඔහු වෙතට ලංව, මට වතුර තිබහයි, ඇවිල්ලා පැය ගාණක් අඩුතරමින් මට ඇල් වතුර ටිකක්වත් තරම් දෙනවද යයි විමසුවාය. මේ වන විට සිහිනි හට තම පුරුමුදු වාක් ශෛලියෙන් සංවාදයේ ගොඩ නගා ගැනීමට අවහිරතා නොවීය. දැන් සෙරප්පුවත් මහලා දුන්නා, ඒ පාර වතුර ඉල්ලනවා. ඉතින් මම මොනා කරන්නද? පුදුම ලෝභකමක්නේ. අර කෙල්ලට බැනලා වැඩක් නෑ. ඔය මුඩුම ගතියට තමා දාලා යන්නේ නැත්තේ. දැන් මොනාද ඕනේ? වතුර. ඇගේ පිළිතුරෙන් පසු ඔහු අසල කඩයක් වෙතට ගොස් ආපසු පැමිණියේ කුඩා කවරයක් අතැතිව. එහි වතුර බෝතලයට අමතරව තවත් දෑ ඇති බවට පෙනුන බැවින් සිහිනිගේ මුවෙහි ඇඳුනේ හොඳ සිනාවකි. ආ, කල්ප එකී කවරය ඇය අතට දිගු කළේය. මට මේකට සල්ලි එපා. හැබැයි සෙරප්පුව මැහුවට ඕනේ. මම කියලා ජොබ් එකක් කරනවා. බසයකට ගොඩ වී පෙර පරිද්දෙන්ම සිහිනිට ඉදිරියෙන් නැති අසුනෙහි වාඩි වූ විගස කල්ප එලෙසින් පැවසීමට අමතක නොකළේය. ඒක සල්ලි කොට්ටෝරයට හිලව් කරගන්න යයි පවසමින් ඇය කවරය විවෘත කළ බැලීය. එහි වතුර බෝතලයට අමතරව මාළු බනිසයක් හා කුඩා ස්පංජි කේක් කැබැල්ලක් විය.
බසයේ එතරම් මගීන් පිරිසක් නොසිටි බැවින් ඇය මේ මොහොතේම ඒ රස විඳීමට සිතුවාය. මෙහි පැමිණ පැය කිහිපයක් ගතව ඇති මේ මොහොතේ ඇයට කුසගිනිද නොඅඩුව තිබින. ආහාර දැකීමෙන් ඇගේ ඒ කුසගිනි වඩාත් වැඩි විය. වතුර බෝතලය පසකින් තබා කෙටි කෑම දෙදෙනාට සමව බෙදූ සිහිනි ඔහුගේ පංගුව ඔහු වෙතට පෑවේ ඔහුට බඩගිනි ඇතැයි සිතා. ආ කන්න මට එපා, ඔයා කන්න. ඇය එසේ ලබා දේවී යැයි නැසිතූ බැවින් ඔහු පිටුපස හැරී පැවසුවේ යන්තමින් සුහද ශීලී ලෙසින් සිනාසී. කන්නනේ, ඇයි අලිත් බල කළාය. එපා, ඔයා කන්න, මට වතුර ටිකක් විතරක් ඉතිරි කරන්න. කල්ප ඒ පැවසූ වන්දමට සිහිනිට ඔහු පිළිබඳව පළමු වතාවට අනුකම්පාවක් දැනින. ඇය තම බෑගය, ආහාර කවරය හා වතුර බෝතලය තුරුළු කරගෙන ඔහු සිටි අසුන වෙතට පැමිණියේ ඔහු පිළිබඳව එසේ හැඟීමක් දැනී ඇගේ හදවත තෙත්ව ගිය නිසා. අනතුරුව ඇය ජනේලය හොඳින් විවෘත කර දූවිල්ල මුසු සුළන් රැල්ලට මුහුණ එල්ල කළේ එය සුවදායක බව හැඟුණ නිසා. ගියපු අය ගැන හිතලා දුක් වෙන්න එපා. කෙනෙක් අපිට නැති වෙන්නේ ඊට වඩා හොඳ කෙනෙක් ලැබෙන්න. බනිසයෙන් කුඩා කොටසක් මුව තුළටගෙන ඇය දැනුමුතුකන් ලබා දෙන්නට වූයේ අත්දැකීම් බහුල පරිණත වැඩිහිටියෙකු මෙන්. කල්ප ඊට පිළිතුරු නොදී කටකොණින් සිනා විය. ආ, ඔයා වතුර බීලා මටත් තියන්න. ඇය අනතුරු ඔහු වෙතට වතුර බෝතලේ ලබා දුන්නාය. සිහිල් දියෙන් උගුර තෙමාගත් පසු ගත ධර්මක් සංසුන් වූ බවක් දැනුණ නිසා කල්ප තවත් වතුර උගුරු කිහිපයක් බොන්නට විය. ඇති ඇති මටත් තියන්න, හරියට කිඹුලා කටහැරියා වගේ. ඇය වතුර බෝතලය උදුරාගත්තේ බලහත්කාරයෙනි. මම කියන්නේද, ඔය චාරුණීට පේන්නත් එක්ක ඔයා හොඳ කෙල්ලෙක් යාළු කරගන්න. සිහිනි යලිත් කතාවට අවතීර්ණ විය. කෙල්ලෝ ආයෙනම් එපා, නල්ල රැලි කර ඔහු පැවසූයේ සිහිනිහට විමසීමට ප්‍රශ්න බොහොමයක් බාර කර. හැම කෙල්ලම එක වගේ ඈ, අනික කවුද දන්නේ චාරුණීට ඔයා වෙපා වුණේ ඔයාගේ වරදින්ද කියලා. මගේ? එයට ඔහුට තරමක් කේන්ති ගියේය. ඔව්, කවදාවත් නෑ. මං යාව බලාගත්තේ එයාගේ තාත්තා වගේ. කල්ප පවසන විට සිහිනි පිළිතුරු ලබා දුන්නේ සිනාසෙමිනි. ඉතින් හරිනේ, ඔයා තාත්තෙක් වගේ ඉඳලා හරියනවද? ඔයා ඉන්න ඕන කොල්ල වගේනේ. මම කීවේ මම තාත්තෙක් වගේ එයාව බලාගත්තා, එයාව ආරක්ෂා කරා, හැම දෙයකටම ළඟ හිටියා කියලා. එයාට මාව දාල යන්න හේතුවක් තිබුණේ නැහැ. තමා චාරුණී වෙනුවෙන් කළ කැපකිරීම හා ආදරය සිහිවි ඔහු කතා කළේ ආවේගයෙනි. හරි හරි, මොකද මේ? ඇය වටපිට බලන්නට ඌයේ ඔහුගේ හඬෙහි වූ ප්‍රබලත්වය නිසා. දන්නේ නැතිව මෝඩයෙක් වගේ කියවන්න එපා. ආදරය කරේ මම, වේදනාව දන්නේ මම. මෝඩයා? මමද මෝඩයා? තාත්තට හොරෙන් ඔයාගේ කෙහෙල් මල් ඉලව වෙනුවෙන් මෙච්චර දුරාව මමද මෝඩයා? ඇය වහා තමාගේ බෑගය තුරුළු කරගෙන ඔහුට ඈතින් වූ අසුනක් වෙතට ගත ගමන් කළේ තමාට අපහාස කළ ඔහුට සිතින් සාප කරමින්. බසේ ධාවනය වෙමින් තිබූ මේ මොහොතේ සිහිනිගේ ගමන දුටු කොන්දොස්තරවරයා ඇයට කෑ ගැසීය. එක තැනක වාඩි වෙලා ඉන්නකෝ නංගි, අතනින් මෙතනට මෙතනින් අතනට බෙල්ල ගලව ගන්න දහදන්නේ. ඔහුට බැනවැදීමට වචන මුවගට ගලා ආ නමුත් නිවස වෙත යාමට බොහෝ දුර ඇති බැවින් ඇය ඔහුට පිළිතුරු ලෙස ලබා දුන්නේ රවුමක් පමණි. බසේ ගමනාන්තයේ වෙත ලංවත්ම තමාට හුරු පුරුදු පරිසරය දකින්නට වූ නිසා සිහිනි නැවතුම ලංවන විට බසයෙන් බැසීමට සූදානම් විය.
කල්පද ඇයලසින් දොර අසලට ලංවන ආකාරය ඇයදුටුවාය. බසේ නතර කළ වහාම තම වැලමිට කල්පගේ උදරයේ තදින් වද්දාගෙන ඉන් බැසගත් ඇය පාර මාරු වී ඉක්මන් ගමනින් නිවස වෙතට පිටත් විය. උදෑසන ලෙසින්ම ඇය නිවස වෙතට ළඟාවන තුරුම පසු වූයේ බියනි. නිවස වෙත ලං වූ ඇය පිටුපස හැරී බැලුවද කල්ප පෙනෙන තෙක් මානයක නොවීය. තමා ඉක්මන් ගමනින් පැමිණීම එයට හේතුව බව දන්නා ඇය නිවස වෙතට ගොස් සැනසුන් සුමන් පිට කළේය. ඇයව දැක බලු සුරතලා නගුට වනමින් සතුට පළ කළද, පූ සුරතලා ඇගේ පාද අසල දැවටුනද ඇයට උන් වෙනුවෙන් වෙන් කිරීමට කාලයක් නොවීය. දිනේ මුළුල්ලේ දහඩිය හා දුහුවිලි වලින් වැසුණු ශරීරය පමණක් නොව හිසද සොඳින් සෝදාගත් සිහිනි නිවසෙහි වූ සුළු වැඩ කටයුතු සිදු කළාය. සිහිනියෝ කෙල්ලේ, මේ මොහොතේ ඇයව සොයා පැමිණියේ යාබද නිවසේ අසල්වාසී කාන්තාව. නැන්දේ, මම කී ගමනක් ඇවිත් කතා කරද කෙල්ලේ උඹට කිසිම හාවක් හූවක් නැහැ. ඇයසේ පවසා විශ්මයෙන් මෙන් ඇය දෙස බලා උඹ දැන් මේ අසනීප පිට නෑවද යැයි විමසීය. උනක් නෙමෙයි නැන්දේ, මට මැරුණා වගේ නින්ද ගියා. ඒ කරලා හැරෙද්දී හෙන් කණෙන් දාඩිය ගලනවා. ඉතින් මම නාගත්තා. නැන්ද කතා කරනවා මට ඇහුනේවත් නෑනේ. සිහිනිහට මුසා පැවසීමට අපහසු තම පියා ඉදිරියේ පමණි. ඔහු හැර ඕනෑම අයෙකු ඉදිරියේ කටේ දිවේ නොගෑවී ඇයට ඕනෑ තරම් බොරු බේගල් ඇදබෑමට හැකියාව ලැබී තිබින. ඒක මර නින්දක් නියකෝ, මං උඹට බැදිහාල් කැඳ ටිකක් හදාගෙන ආවේ දවාලි. දැන් බඩේ අමාරුව හොඳයි නැන්දේ, සිහිනි එසේ පැවසූයේ ඇය යලිත් එවැන්නක් පිළියල කරගෙන එතැයි සිතා. කල්ප සමගින් ගිය ගමන තම පියාහට හෙළි නොවී අවසන් වීම සම්බන්ධයෙන් සිහිනිහට ඌයේ අපමණ සැනසීමකි. නමුත් තම පියාව රැවටීම පිළිබඳ ඇගේ සිත්ති වූ පසුතැවීම අසීමිත විය. කල්ප වෙතට ගොස් උසස් පෙළ විෂයන් උගෙනීමට සිහිනි කැමැත්ත පළ කළ නිසා ආර්යපාල දිනක් පැමිණියේ කල්පව හමුවීමට. ඒ කුඹුරු වැඩ අවසන් කර නිවස වෙත පැමිණමින් සිටි මොහොතක මල්ලියේ වරෙන් වරෙන් බයිසිකලය සිටුවා ඒ දණ්ඩ හරහා පැමිණමින් සිටි ආර්යපාලව දුටු ගුණවති ඔහුව පිළිගත්තේ සිනාසී. සෝමයය නැද්දක්කේ? ඕං ඔය අපේ කෙල්ලගේ සුදු ගවුමට මිමි දෙන්න කියලා කෙල්ලෙක් කාන ගිහින් දැන් ටිකක් වෙලා. තාම නෑ. සිහිනි කෙල්ල කොට්ටුර මහන එකේ සුදු ගවු මහන්නත් ඉගෙන ගත්තනක් ඒකිට කියලා මහගන්න තිබ්බා. ඇය දීර්ඝ විස්තරයක් කරමින් කුස්සියෙහි වූ බංකුව මතට කඩදාසියක් තබා එය එහි අතුල්ලන්නට විය. කෙල්ල මහන්නේ ආසාවටනයක්ේ කරුමාන්තයක් විදිහට නෙමෙයිනේ. ඔහු පැවසූයේ ගුණවතී පිළියල කළ බංකුව මත වාඩි වෙමින්. මල්ලි මේ මෙහෙම ආවද නැත්තං? ඇය එසේ විමසුවේ ආර්යපාල යනු තැන තැන නතර විය සිටිනා අයකු නොවන බව හොඳින්ම දන්නා නිසා. රාජකාරිණිම වූවහාම නිවස වෙත යාමට ඔහු හුරුව සිටින්නේ ඔහුගේ දියණිය නිසා බව ඈ හොඳාකාරවම දනි. ආවේ මෙහෙමයි අක්කේ, මේ අර ළමයා අක්කලගේ නංගිගේ පුතා ඉන්නවද අක්කේ? ඔව් මල්ලි. යයි පිළිතුරු දුන් ඇය නිවස තුළට දෑස් යොමු කර, මගේ පුතේ මේ ඩිංගක් වරෙන්කෝ, මේ ආර්යපාල මාමවිත් උඹව හම්බු වෙන්න යයි පවසා ඔහුට දැන්වීය. අරමන් දවසක් කීවේ අක්කේ අපේ ළමයාට පාඩම් කියලා දෙන්න අහන්න කියලා. මං ඒක පුතාට ඒ දවස්වලම කීව මල්ලි. පුතත් කැමති,
ඉගෙන ගත්ත දේ කාට හරි කියලා දෙන එක කොච්චර දෙයක්ද. ඒත් මං හිතුවා මල්ලියගෙන ආය හැව්වේ නැත්ත කෙල්ල අකමැති ඇති කියලා. ඔවුන්ගේ කතාව අතර කුස්සිය වෙතට කල්ප පැමිණියේය. ගුණවතී කල්පහට මෙවැන්නක් පවසා තිබුණද ඒ කවුරුන් වෙනුවෙන්ද යන වගක් ඇය ඔහුට විස්තර කර තිබුණේ නැත. එනිසා ඔහු දෙවරක් නොසිතා එයට කැමැත්ත පළ කර තිබුණි. පුතේ, මං අර දවසක් කීවේ ළමයෙක්ට පාඩම් කියා දෙන්න කියලා. මේ ආර්යපල මාමගේ දුව අර සිහිනි. මේ වන විට සිහිනි හා ආර්යපාල අතර ඇති නෑකම කල්ප හොඳින්ම දනි. ටියුෂන් කරන්න කීවේ මාමගේ දුවටද? කල්ප විමසුවේ දෙනෙත් රැලි කර. අනේ ඔ පුතේ, අපේ කෙල ටවුමි පන්තියකටවත් යන්න කැමැත්තක් නෑනේ. පුතාට කරදර නැත්තං. ආර්යපාල වාඩි වී සිටි බංකුවෙන් නැගී සිට පැවසුවේ කල්පහට ගුරු ගෞරවය මේ මොහොතේ පටන් ලබා දී. මොන කරදරද මල්ලියේ? මේ අපේ කොල්ලා හිටියත් කනවා බුදියනවා, බුදියනවා කනවා. නැත්තං අපේ කෙල්ලෙක පළක් නැති දෙයකට පැටලෙනවා. කෙල්ලට එන්න කියන්න, අපේ ළමයා කියලා දේවි. ගුණවතී ඉතා සතුටින් පැවසුවේ සිත්ති ආඩම්බරයක්ද රඳවාගෙන. තම ලොකු අම්මා තීරණයේදී අවසන් හේයින් කල්පට පැවසීමට යමක් නොතිබිය. එනිසා ඔහු ආර්යපාල දෙස බලා, නංගිට පහසු වෙලාවක එන්න කියන්න මාමේ, මං පාඩම් කියලා දෙන්නම්, යැයි පවසා තමාට ඇයගෙන් සිදුවීමට ඇති අනාගත විපත් මොනවාදැයි කියා තමාගෙන්ම ප්‍රශ්න කළේය.